්‍රී ලංකාවේ සමාජ ප්‍රජාසන්ත්‍රවාදී පක්ෂයේ නායකතුමා.ඒවගේ ලංකා හන සමාගමේ නායකතුමා හමම් ගරු සභපලතුමා අපේ ආරාධනාවෙන් අද කෙටි සාකච්ඡාවත් සඳහා අපේ මැදිරියට පැම්ි සිටනවා. ඒ වෙන කවුරුත් මෙමෙයි රොහන් පල්ලේ වත්තම හතා. අයුබෝන් ඔොට අයිබෝන් පාසැල් හැරයන තරුණයින්ට ඒවගේ අද විශාල ප්‍රශ්නත්තියෙනවා උපාධිධාරී පිරිස් ඉන්නවා රැකයා විරහිතව. දැන් ඒ ඒ අනුව දැ ඔබ ඔය සඳහන් කරනවා ඔවුන්ට ඔබේ තියනවා ඔබ පක්ෂි තියෙනවා සැලැස්මක් තියෙනවා මොවුන් හරි මාර්ගයකට ගන්න කියලා. එතේ ඒක්කම දැන් රැකි රැකක්ෂා ප්‍රශ්ය දැන් රටේ ආර්ථකයට අප ප්‍රධාන වශයෙන් බලපාන ඒවගේ අධ්‍යාපනය සෞඛ්‍යය පිළිබඳව කොයි ආකාරයෙන්ද ඔබේ පක්ෂය. මේ පිළිොඳෝ දකින්නේ අපි අධ්‍යාපනය සෞඛ්‍ය සහ ගමනාගමනයකන තුනම අපි ලාබ නොලබී නො නොට පොෆ් කියල සංකල්පය හරහ තමයි අප ඒ ශේත තුන දවනර බොත් වෙ මුද අප උදාහනට හා ඩ විශිදදාල ගත් කම්ිජ ක්් ි ල ගත්තත් ඒව ලබ උපෙන් අයතර නෙමයි එකට්ටිය ඒ ෂේත්‍රයේම නැවත ප්‍රතිාජන කිරීම තමයි කරන්න ඒහර තමයි ශේත්‍ර බේතරන් දියුණ තින යාර තමයි ලෝකයේ වැඩිම වැට ආචාරන්ට ගවන්න පුුවන් ලාතින වාත් ශවවිද්‍යාලට දඒකින් අධ්‍යාපනය කුණාත්මක භාවය හැම දෙයක් ති ඒ සම්බන්ධන රිසර්ච් කල්සයක ඉතිං හැම දෙයක්ම ඩිවල් පෙන්නේ ඒ නොට ප්‍රොෆිට් සංකල්පය හරහා ඉතිං අපි බලාපොරොත්ව වෙනවා ර්‍රද විශ්වවිද්‍යාල ගත්තොත් ලංකාව සාමාන්‍යයෙන් ලළමයි ශිෂයෝ. ලක්ෂ හතලිස් පහක් පමන අධ්‍යාපනය ලබලා උසස් පෙලට තෙරී ලක්ෂ හතරක් කිතර සුදුස්කම් ලබනවා ඒකඒක් ක්ෂ පනස්ධහක් අතර විශවිද්ධලට සුදුසගම් ලබනවා නමුත්ේ ඒක් ලක්ෂ පනස් දහැෙන් දැන ටලංකකාවතති විදල දාහත ජතික විශදාල දාහතර පුළෝන්ගිලා තින ිදධාග ශධාකරගබන ඒ ප්‍රමාණයක් එකවරුද්ධකට ගණ්ඩ එතකොට දැන් අපි රටක් හැටියට ලක්ෂ හතලිස් පහකටම ආයෝජනය කරලා අපි පලේඩලා ගන්නේ විසි අධ්‍යා ගර ඉතින් ඒකත් අපි නිකම අපරාද එක නි අපි බලාපොත්ය වනවා ප්‍රයිවට් ක්වැට කිය එක එකන්නේ පුදගලික විශවිද්ධාලට දොරන්න හැබැ නිකම්ම නෙමේ අපි බලාපොත්තුවන යුC කියන එක උසස් අධ්‍යාපනය ප්‍රමිති ආයතනයක් බවට පස් කරන්න යජ එක එතකොට ගුණාත්මක භාවෂ ප්‍රමිතිය කිසිම අඩුවක් වෙන නැහ ඒඒ මොනිටින් සිටම් අධීක්ෂණ ක්‍රමයක් ඇතුව ඇහි බලාපොරොත්වයවා ඒ රට තුළ ඒම න අධ්‍යාපනය දහසක් ඇ ර බලාපපුර පුදගලික විශ්ව විදා ද ා ර එඇතකොට අධ්‍යාපනය පැත් ය සහන්ට ො සව කියිය පැත් සෞක්‍ය පත් ට ්‍රට් විදිට අපි බලාපොරොත්වයවා ලකාට ආයච්චය කියන එක මොකද ඇවිල්ල උද මගර කිවෝගේ දැනටත් ඇන් ඇටහිට රෝග දේහම ඉන්න අවශන හ ො නිදසල බවර ඇත්තවට පස්සේ . ඇතුන් කතාාවේ ලංකාව තියන්නන හෙලම සෞඛ්‍ය තත්ව ඇක අනත් ප්‍රයෝගකව මේ ලෙඩ්ඩුව වැදංන්නට ඉන්න එකක් මංහිතන්නේ ලෝකති හොඳම සෞඛදකයටට පිළිගන්න පුලුවන්ගේලා ඒ තමතරව සෞඛ්‍ය පශ්න එකක අපිට මේ විදිියදක ර පුර ලංකාවත්ව තුදාාරන කැටියට මේනක හැම පස්සනක්ගෙන්මක්ක කනෙක් ලංකාවේ ජනගහනේ අද වැඩියගේ වගේ රෝගට ගොදදුරලතියන්න. ඇතිකටක් හැටියට අපි රෝග වෙලලා පුොද මේ ආහාරවාන පුරදවල වැරදි පුරදු පින්න ඒගේ දල පිරුම වෙනස් කර නට වසය දැ අද වෙනකොට විශේෂයෙන්ම අප ජන සසාමාජය තුර ශ්‍රී ලාංකිව ජන සමාජයේ තුළ බොරුව තමයි රජ කරන්න එතකොට මාධ්‍ය හැසරීම පිළි බඳව අපට සෑහීමකට පත්වෙන්න බෑ ඉති මේ මෙන්න මේ නීතිය වල් වැඇදිලා ඇති මේ වකවානුවක් තුළ ඔබ ඇතුළ ඔබේ කණ්ඩායම ඔබේ පක්ෂ විස්සයි විස්සේ ජනාධිපතිවරණය සඳහා මහුණ දෙන්නට සූදානම්වෙෙන්නේ කොයි ආකාරයෙන්ද අපි දරන්ට ලංකාවේ ග්‍රාමසය වසම් තියනව අදහත්‍ර දායක්ක් පමණ ඒ දාාහතර දාහටමේ නිය ජිතුර නැම දස ලිපත් වල වවාසනයි. එදකොට අපි මේ අු ග්‍රාමසය වසන් තුන් තර තුන් තර . ජත වරගෙන එකටි වැඩසරත් ලාවක් කරන ගුද යයට අපි අපි මාර්ග්‍ය අපි දකි අපේ දැක්ම මෙහැම කෙනෙක් එකට පිටුව කිඉන්න ටවශ්‍යයි ගමට ගිල්ලකාතාරදදි ඊට අමතර අපි රැස්වීමම් සංවිධාන කරනය නවා ඉටමතර අප සමාජ සංවර්ධන කෙල වැඩසරන්නක් අපි කරගෙන නවා ඒ අපි කරන්නේ ගම්මට ගිහිල්ිණ්ඩායම් ගම්මලට ගිහිල්ලලා ඒ ගමත්තක්ක දවස්කිීපයක් ජීවත් වෙලා ඒ ගමේ තියන ප්‍රශ්නයක් අඳුරගන්නවා. අඳුරගෙන ඒ ඊට පස ඒය කරන්නේ ගමේ මතියන සම්පත් කල්මනා කරණය කරලා ගම තින සම්පත් සමාරයයටකට පොඩිපුදලක් අවශචෙන්න්න පුලුව ඒ මුදල අපි පක්ෂයෙන් දෙනවා දීලා ඒ ව්‍යපෘති අපි සම්පකණ කරනවා ඒගේ දම මේ දවසල බිබිල ොන්රාගර සම්පාධදි ශ්‍රික්වල අපි විසි ගානක් විතර වැෙනකොට කරලතින ග්‍යාපෘති. ති ඒක මේ මොක දැන් අපි ම ්‍යපාර්ශේත්‍ර ද දේශපාල නෙකොට පි ති ලොකම ැටලු තමයි සාමාන ප්‍රදශාල හිට ාය වගේ අපි දන්න නැහැ. දෙක නිසා අපේ ගමට යන්නට යම්යම් ක්‍රමේද පවාකරටවශ්‍යයි දැන් ඔබ සඳහන් කළ ඔබේ සංවිධානය නැත් ඔබේ පක්ෂ ගමින් ගමට ගිහිල්ල ඒ ගම්බල ප්‍රශ්න හඳුනාගෙන ඒවට පිළියම් යොදනවා කියලා ද මේ පසුගිය කාල වකවාහනුව තුළ හඳුනාගත්ත ප්‍රශ්න සහ රට දීපු පිලියම් පිළිබඳ මතක් කළ ඇතරව ප්‍යවසහන වශයෙන් අපි ගියා මේ බිබිල ප්‍රදේශයේ තර ගමකට ගමට ගයාම හාමුදුරුවත් හම් වෙලා ඉට මස්සේ මන්සලේ ජනතවත් මුණ ගැහුණාම එකටිට තිබුණේ විශේෂයෙන්ම ජල ප්‍රශ්නය ඇතික ජල ප්‍රශ්නයට අපි තාක්ෂණය පයෝගි කරගෙන මොතාන ව මේකට විදත් පිරිසක්ඉන්නවා. අපි ඔවුන්ට ඒ විසුන්ඳම් දුන්න ජලය තැනට උන්ට ලැබෙනවාසාකතර ටිකල් ිස්් මක්කරට දුන්න පානී ජලයමකොති ොඩක් මේ ක්කොඩ රෝගවල්ට එකකටිය ලක්වෙනවා ඒි කාලෙ ටක් හැටියට පියම්කිසි න්ත්‍රරක් බන යන්ත්‍රේම් පුලුවන්ට දෛනකව තමට පාන කරන්න අවස ජලය ලබාගන්න ම දිර්කාල් සැල්සුම් අපි පෙනම තියෙනවා ගොද හ ලඟතියන යම් කිසි වැැමකින් අපට පුළුවන්ගෙනවා එවන්න සහි ඉටපසේ ඒන වස්තර පිරිසුදු කරලා ෆිල්ටර කක්කාහර පිරිසුදු කරල එකගට දෙදන්නට පුළුවන්ගෙනනවා.ඒවගේ විශේෂයෙන්මං දැනගන්න කැමති අවුරුදු තිහක් පුර අපේ රටේතිිච්ච යුද්ධය යුදධයක් අවසන් වෙලා. සංහින්දාව පිළිබඳව විශේෂ කතාබහක් මේ කාලය තුළ පවතිනවා. ඔබ මේ ප්‍රශ්නය පිළිබඳව කොහොමද දකින්නේ සහ අනාගතය නිජාතිීන් අතර සුවදත්වය ඇතියාගෙන රට පාලනය කරන්න ඔබ මොන වගේ සංකල්පයක් දිරිපත් කරන්න. ඇතර මම පහු දස්වල ම ගේ කිල් නොච්චට ම ගියා ගිහිල්ලා හම්බුනා විශේෂයෙන්ම පුුණුත්්‍යාපනය කරපු එටටංවිධානයනය යජනත්ත හම්බුනා එයාය කිසිමගෙනෙක් ඩමරටක් වෙනම රාජයක්ක් ඉල්න්න නැහැ. ඇත්තරම එකටිය ඉල්ලන්න ජීවත්වීමට අවට රැකියාවක්කිල්ලන්න. ඒදෙක් නිසා මේ වෙනම රටක් ඒ සකල් පොක්කොමේ දේශපාල නං්්‍ය ඉල්ලනවා මසක් දෙමල ජාතිය නියෝජනය කරන අයිල් මිසක් මටේරන ෙට ගිහම ක ය ල් හුට කියන ජීවත් ඉද කරමයක් මගගේ ඉල්වේ පුළලන්ත රමත් ශාාවටක හදල දෙන්න කියෙලා. අනතික ඔබ දැක්ක එක්තර හමුදාව නිලධර්රියෙක් ඔහෝ විශ්‍රරමගහිල්ල එනකොට හු මගත මාජමාද්‍ය දාල තිබුණා. ඒ අය ඒ මේ කෙල් නොචි මිනිස්සු අඩා වැලපෙනවා. එතකොට ඒ මික්සගේ මනුසකම ඉතිී ඇත්තටම කිබ දැම්ල රටේ ලොකු ප්‍රශනයකුද ඉසරලන් දශ ගන්නඟකොට කලින් දෙමල සහ මුස්ලිම් ජාතිකමට්ටමේ නායක හිටිය. අද වෙනකට ජාතික ට්ටම නායකවෙන්ෙම එකට්ටිය ප්‍රදේශ්නායකින් බාට පත්වෙලා පුද ේතු විශේෂෙන්ම දකිනවා වර් වර්ගේ මත පදනම් වෙලා පක්ෂ ලිය පදදිංචි කරන්න දුරන්න එකත් ලොක. රදකටම දකිනවා මොකද දෙබල ජාතිය ප්‍රමුක්කරගත්ත පක්ෂ සුකරට සන්ධයක්තියනකොට ඒයි ශන්දයන්න ඒ පක්ෂයට මුස්ලිම් වචනතියන ඒ වර්ගේ මුල් මුල්කරගත්ත පක්ෂට තමයි ඒ වර්ගයතින්නේ දෙක නිසා අපි වර්ගවශයෙන් පිකැ නීතිම පි අරන්තියනයි ෙදීම ද නිසා මෙ වෙනස්සට අශ්‍යයි අප අනිත්තකම ම බලාපොරොත්තුයෙනවා මදකින්නේ මේ වෙලාේ ලංකාට අශ්‍ය දේශපාන නායකත්තට වැඩිය ආර්ථක නාකත්වයක් කියෙනෙ මංනිසාස කරන. අප සැසුම් තියෙනවා අවුරුදු අවුරුදු පහ හත් ඇතුළට ප්‍රමාණයක අපේ එක පුද්ගලාධදාෑම ොර දහදාදක්වා ගෙනියන්න දොර දහදාක්තක්වා එක පුදුගලාදාෑම ගෙනවා කියල කියන්නේ හතරදිනෙක්කන්න කුටුම්බයක මාසි කාආදායම රපියල් ක්ෂහයක් බවට පත්වයෙනවා ඒ ලක්ෂයේ නිකන් හම්වෙෙන නැහැ ඒ වෙනෙන් වැඩ කරන්න ඕන එදකො නමුත් වැඩ කරන අවස්ථාවක් තියෙනවා එහෙම උන හම මම හිතන්නේ ආර්ථික වශචයෙන් ක තමන්ට බුදල් ලැබෙනවා පත් ජවිතයක් ගත කරන්න පුළුවන් ඒවටුවෙන් වැඩ කරන්නට අවශ්‍යයි ඒම සෙටම් ැක් කටේ හැදුන හම ඔය ජාති ප්‍ර්න ය ඔය බහුණුවරන්තියෙන් නෑ කියනක ම අනිවාර්රෙන් නිශස කරනවා. ඒවගේම අපි දැනකන්න කැමතියි දැන් ඔබතුමාගේ සමාජ ප්‍රජාතන්ටවාදී පක්ෂය තුළ මේ සලම ජනකොටස් නියෝජනයක් තිබෙනවද අනිවාර්ම අපේ දස්භාවේ ඔය හැම වර්ගකම හයින්න. එමනම් අප ඉතාමත්ම සන්තුසයි අද අපේ මැදිරට පැමිණ මේ කටි සාකච්ඡාව සඳහා සම්බන්ධවයෙන් පිළිබඳව ඒ වගේම අපි ශ්‍රී ලංකා මෝනිින් ශෝ වැඩසටහනින් සුභ පාර්ථනා කරනවා විස්සයි විස්සේ ජනාධිපතිවරණයේ දී ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම ජයග්‍රහණය කරලා අපේ රට අදතියෙන මයාගාධීන් රට ගලෝගෙන අපිට අපේ ට අ එදා ලෝකෙ උතුම් රට අපේ රටයික ල අපි කිව්වගේම කියන්න පුළුවන් රටක් හදන්න ඔබට ැකියක් ලැීවා කියන ප්‍රාර්ථනාවක්ක ඔබන් සබග බොමුස්තුති පවන්සතුති.